අපි මේ කතා කරන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ අම්මා කෙනෙකුගේ ආහාර කොහොමද සකස් වෙන්නේ කියලා. ඉතින් ඒකේ මූලිකම දේ මම කතා කරන ඔය තැඹුම් හොදි දෙන්න හොඳ නෑ කියනවා. ඒ වගේ පොඩි පොඩි මත ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ තීච්ඡ දේවල්නේ. ඉතින් සමහර මිනිස්සු කැමති නෑ බටහිර වෛද්‍යවරු ඇවිල්ලා මේ සංස්කෘතියේ තියෙන දේවල් අයින් කරනවට. ඉතින් ඒක නිසා අපි කොච්චර කිව්වත් ඔය තැඹුම් හොදි ටිකක් බබා හම්බෙලා ගෙදර ගෙනිච්චර පස්සේ දෙන්න, එහෙම නැත්නම් කොළ වතුර ටිකක් නාවන්න, අපේ සංස්කෘතිය අපේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු කැමති. ඒ සත්කාරයේ ඒ අම්මට දෙන සාත්තුවට මිනිස්සු හරි ආසයි. ඒ දෙයින් තමයි යාට පිළිගැනීමක් ඇති කරන්නේ. ඒක පුංචි ආස හිතෙන දෙයක්, ආදරණීය දෙයක්, ආදරය දනවන දෙයක්. ඉතින් ඒක නිසාවෙන් මං හිතන්නේ මේ දේවලුත් අපි පරිස්සම් කරන් ඉස්සරහට යන ඕන නිසාවෙන් මම මේ දේවල් සේරම සම්බන්ධ කරලා කතා කරන්නේ අද ප්‍රසූතියෙන් පස්සේ අම්මගේ ආහාර කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන සම්පූර්ණ විස්තරේම. ඔන්න දරු ප්‍රසූතියෙන් පස්සේ ඔබ ගෙදර ඉන්නවා නම් මේ ප්‍රමාණය ඔබට හොඳටම ප්‍රමාණවත් මම මේ කියන ටික ඔබේ ආහාර වේල සකස් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ගර්භණී කාල සීමාව තුළ පුංචි පැටිය වෙනුවෙන් අපි හොඳට කෑම ගන්නවා, විටමින් වර්ග ගන්නවා. හැබැයි දරු ප්‍රසූතියෙන් පස්සේ අර අම්මට ලැබිච්ච අවධානය සම්පූර්ණයෙන්ම බබාට යනවා. එහෙම නැත්නම් 180කට වඩා බබාට යනවා. අම්මගෙනේ ගොඩක් අය හිතන්නේම නැහැ. අම්මා කරන්නේ මොකද්ද? ගර්භණී කාල සීමාවෙදි සමහර ලාවට කෑම කන්න බැරි වෙනවා. කෑම අරුචි අපහසුතාවයක කෑම නොගා ඉඳපු ඒවටත් එක්ක ඇරියස් වෙන එක කාලා දානවා සේරම ටික. අනික බඩකිණි වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේම අම්මට හිතෙනවා දැන් බබාට කිරි දෙන්න ඕනේ, මට ශක්තිය ඕනේ. ඉතින් මේ වගේ දේවල් නිසා අම්මා ඔන්න කෑම කාගෙන කාගෙන යනවා. ඉතින් අන්තිමේදී ගොඩක් වෙලාවට වෙන්නේ ලංකාවේ නම් බබා හම්බුණාට පස්සේ නිකන් බබෙක් හම්බෙච්ච කාන්තාවක් කියලා කිව්වම අපිට නිකන් මතක් වෙන්නේ නිකන් මහත කෙනෙක්. අනිවාර්යෙන් මොකද අර හිටපු ලස්සන හැඩරුව තියෙන කාන්තාව වෙනස් වෙනවා. දැන් එයාට බබාලා ඉන්නවනේ. දැන් සමහර වෙලාවට කාන්තාවක් දැක්කහම පොඩ්ඩක් හැඩේ අපි කියන භාෂාවෙන් අවුට් ගිහිල්ලා තිබුණොත් කියන්නේ බබාලා ඉන්නවනේ එයාට. ඉතින් ඇත්තටම එහෙම එකක් නෑ. මේ දේ අපි විහිං සිද්ධ කරගන්නේ ඒක නිසාවෙන්. මේ ගර්භණී කාලයෙන් පස්සේ ආහාර ගැනීම සම්බන්ධයෙන් ඔබ ගොඩක් හිතන්න. මොකද ඔබේ දරුවත් කැමතියි ඔබ ලස්සනට ඉන්නවට, මේ සාමි පුරුෂයාත් කැමතියි. ඒක නිසා ඔබ පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ, දිගින් දිගටම ඔබ ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒක නිසාවෙන් මේ ගැනත් හිතලා තමයි ආහාර ගන්න ඕනේ. ඉතින් අපි පළමුවෙන් පටන් ගමු මොනවද ගර්භණී කාල සීමාවෙන් පස්සේ බබා හම්බුනට පස්සේ ගන්න ආහාර. උන තැඹුම් හොදි කතාව කියලා ඉන්නද? දැන් ඉස්සර කාලේ බබෙක් හම්බ වෙලා රෝහලේ ඉඳිද්දි මමට මතකයි, මම රෝහලේ වැඩ කරන්න යද්දි මුල් කාල සීමාවේ මට පසු ප්‍රසූති වාට්ටුවල වැඩ කරන්න ගියාම මට දැනෙන වැඩිපුරම දැනෙන සුවඳ තමයි තැඹුම් හොදි සුවඳ. ඉතින් සමහරවිට ඒක පොඩි අප්‍රසන්න ගතියකුත් එනවා. ඒකම දැනිලා දැනිලා ඉතින් ඒ තරමටම බෝතල්වල දාගෙන තැඹුම් හොදි අරගෙන එනවා. ඉතින් ඒක කාල සීමාවක් තිබුණා තැඹුම් හොදි රෝහලට ගේන්න දෙන්නේ නැති තරම් තහනම් කරා ඒක එපා කියලා. ඉතින් දැන් අපි දැනගන්න ඕනි ඇයි අපි මේක එපා කියන්නේ, මොකක්ද හේතුව. ඉතින් සමහරවිට එහෙම මේ නොදැන තමයි අපි මේව නවත්තන්නේ කවුරු හරි කියපු පළියට. එහෙම බෑ. අපි දැන් අපේ අම්මලා දැනුවත් අපේ ජනතාව දැනුවත් තැඹුම් හොදි එපා කියන්නේ හේතුව තමයි දරු ප්‍රසූතියකට යද්දි අම්ම කෙනෙක් පොඩි ටයිම් එකක් කෑම කන්නේ නැහැනි, කෑම කන එක නවත්තනවා. මොකද මේ දරු ප්‍රසූතියේදී කෑම දිරවලා පිට වෙන්න ගියොත් ඒ වගේ වෙලාවට මල පිට වුණොත් බබා හම්බ වෙද්දී අපහසුතා නිසා අපි වස්තියක් දීලා තමයි අම්මව ලේබර් රූම් එකට ගන්න. එතනින් පස්සේ ආහාර දෙන්න. අනිත් එක තමයි හදිසි අවස්ථාවකදී ඔබ ශල්‍ය කර්මයකට ලක් කරන්න වුණොත් එහෙම ආහාර වතුර ආමාශය රැඳිලා තිබුණොත් ශල්‍ය කර්මයකට ලක් කරන්න අර සිහි නැති කරනවා හරි මොකක් හරි නිර්වින්දන ඖෂධයක් භාවිතා කිරීමේදී මේවා පෙනහළු වලට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතු දෙක නිසා තමයි අපි ආහාර පොඩි කාල සීමාවකට අම්මට දරු ප්‍රසූතිය සිද්ධ වෙනකන් නවත්තන්නේ. ඉතින් එහෙම නැවැත්වුවම ආමාශය හිස්නේ. ඉතින් මේ හිස්සලා තියෙන ආමාශයකට බබා හම්බ වෙච්ච ගමන් අර සැර මිරිස් දාපු දේවල් ටිකක් දැම්මහම අම්මට අපහසුයි. ඒක නිසා තමයි අපහසුයි සහ ගැස්ට්‍රයිටිස් එන්න පුළුවන් සහ ඊළඟට ආයි දැන් බබා හම්බෙච්ච ගමන් එයා රිකව සම්පූර්ණයෙන් රිකව නෑනි. සමහරවිට හදිසි අවස්ථාවක් ආයි මතුවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සැර කෑමක් කුස ඇතුලේ තියෙන එක උඩට ඇවිල්ලා පෙනහළුවට යන්න පුළුවන්. ඒ වගේ ගොඩක් හේතුන් නිසා තමයි එහෙම කෑමක් දෙන්න එපා කියලා කියන්නේ. එහෙම නැත්තම් තැඹුම් හොදි විසයි කියනවා නෙමෙයි, තැඹුම් හොදි වල තියෙන ගුණය අපි දන්නවා සිංහල මිනිස්සු විදිහට. දැන් අපි උණක් ලෙඩක් තුකක් හැදුනම හැම වෙලාවෙම මේ වගේ තැඹුම් හොද්දක් හදලා දෙනවා. හරිම අපේ ඇඟට ප්‍රතිශක්තිය වඩවනවා. ගොඩක් දේවල් මේකෙන් ප්‍රතිලාභ තියෙනවා. ඉතින් නමුත් අපි කියන්නේ තැඹුම් හොද්දක් ඒ වෙලාවට දෙන්න එපා. නමුත් ඊට පස්සේ අම්මා ගෙදර ගිහිල්ලා හොඳට කෑම ගන්න ගත්තට පස්සේ තැඹුම් හොද්දක් හදලා දෙන එකේ කිසිම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ විතරක් නෙමෙයි හොඳයි.
ඉතින් ඒක නිසා මේ ටික හරි පැහැදිලිව තේරුම් ගන්න. කොහොමටත් බබෙක් හම්බ වෙච්ච කෙනෙකුට හෝ ශල්‍ය කර්මයකට ලක් වෙච්ච කෙනෙකුට කොහොමටත් රළු ආහාර මිරිස් වැඩි ආහාර අපි අනුමත කරනවා අඩුයි යාට අපහසුවක් දැනෙන නිසා. නමුත් තැඹුන් හොද්දකට එහෙම ගොඩාක් මිරිස් නොදා සැරට නැතුව සාමාන්‍ය විදිහට දුන්නොත් මිරිස් හොදි කියලත් අපි හදනවා. ඒ ගර්භණී මව්වරුන් සඳහාම වෙන තැඹුන් හොදි කියලා තියෙනවා. මම දැන් ඔන්න පෙන්නනවා ඔයගොල්ලන්ට ඒ තැඹුන් හොද හදාගන්න විදිහ රෙසිපි එක සහ මේ බලන්න දැන් මේ පින්තූරේ තියෙන්නේ ඔය ගර්භණී මව්වරුන් සඳහා වෙන තැඹුන් හොද්දක් හදාගන්න ආකාරය බලන්න. ඔන්න ඔය විදිහට තැඹුන් හොද්දක් හදලා දෙන්න පුළුවන් අම්මට ගෙදර ගියාට පස්සේ. ඔන්න දැන් ඒ කාරණාවෙන් පස්සේ දැන් අම්ම කන්න බොන්න ඕනි කොහොමද කියලා දැන් හිතෙනවනේ. අම්මලා කිරි බොනවා, බබාට කිරි දෙන්න ඕනි කියලා පුළුවන් තරම් කිරි බොන අම්මලා ඉන්නවා. අනිවාර්යෙන් කියන්න ඕනේ පළවෙනිම දේ තමයි රැවටෙන්න එපා වෙළඳ මාෆියාවල් වලට. සමහර වෙලාවට කිරි දෙන්න කියලාම හදන පිටිකිරි වර්ග තියෙනවා. කිරි දෙන්න හදලාම කියන ආහාර සප්ලිමන්ට්ස්, ඒව කිසි දෙයකට ඔබ අහු වෙන්න එපා. අපි මේ සෝබාදහමේ සත්වයක්. සෝබාදහමේ සත්වයක් නම් සෝබාදහමට උචිත විදිහට හිටියොත් තමයි අපිව රැකෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් පුංචි පැටියාට කිරි දෙන්න ඔබට එහෙම කිසිම දෙයක් අමතරව අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට ආහාර ටික ගන්න. හැබැයි මතක ඇතුව වතුර බොන්න. මොකද මේ කිරිවල වැඩිපුර තියෙන වතුර ඔබේ ඇඟෙන් දාඩිය ඔස්සේ වතුර යනවා, මුත්‍රා ඔස්සේ වතුර යනවා, ඒ වගේම බබාට කිරි යනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ වෙලාවට අපි සාමාන්‍ය දිනෙදා ගත්ත වතුර ප්‍රමාණයට වඩා වතුර ප්‍රමාණය දියර ප්‍රමාණයක් බොන්න අවශ්‍යයි. ඒක මතක තියාගන්න. ඒ හැරුණු කොට ඔබට කිරි බොන්න ඕනෙම කියලා අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කිරි බිව්ව කියලා වැරදක් නැහැ. ෆ්‍රෙෂ් මිල්ක්ස් ඒ කියන්නේ අලුත එළ කිරි, දොවාගත්ත එළ කිරි වගේ දේවල්. මොකද ඒ වගේ ඔබට කැල්සියම් අවශ්‍ය ප්‍රමාණය සන්තෘප්ත කරන්න මේ කිරි ආහාර කියන එක ගොඩක් හොඳයි. කිරි සහ කිරි ආහාර, යෝගට් වෙන්න පුළුවන්, මුදෝපු කිරි වෙන්න පුළුවන්, හෝ යම්කිසි කිරි වලින් නිෂ්පාදිත ඕනම ආහාරයක් වෙන්න පුළුවන්. ඒ කැල්සියම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. කැල්සියම් තියෙන ආහාර ඔබ දන්නවනේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. කැල්සියම් ආහාර ඔබ වැඩිපුර ආහාරයට ගන්න මේ කාල සීමාවේදී. මොකද කිරි එක වැඩිපුරම අපි කතා කරන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කැල්සියම්. හොඳ කැල්සියම් ප්‍රමාණයක් දරුවට ලැබෙන්න ඕනේ අස්ථි වර්ධනයට. ඒ වගේම දරුවට කැල්සියම් ඔබෙන් හරියට ලැබෙන්නේ නැත්නම් මේ ඇඟේ ක්‍රමය තමයි පුංචි පැටියට අවශ්‍ය කැල්සියම් ටික අපේ අස්ථි වලින් හරිය ඌරලා ගන්නවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒක නිසා ඔබේ අස්ථි දුර්වල වෙන්න පුළුවන්. ඔබේ ඇඟේ හරි කැල්සියම් පදාර්ථ ප්‍රමාණයක් තිබුණ නැත්නම් ඒක නිසා කැල්සියම් තියෙන ආහාර ගන්න. ඒ වගේම හොඳට වතුර බොන්න. ඔන්න ඔය දෙක මතක තියාගන්න. මම දැන් කැල්සියම් තියෙන ආහාරත් පොඩ්ඩක් ඔබට පෙන්නගෙන යන්නම්. ඔය පින්තූරය බලන්න. ඔකේ තියෙනවා කැල්සියම් අඩංගු ආහාර. ඊළඟට අනිත් එක තමයි ඔබ ප්‍රෝටීන්. හොඳට ප්‍රෝටීන ගන්න. මොකද මේ ප්‍රෝටීන් අවශ්‍ය වෙන්නේ ඔබේ දැන් ශාරීරිය යථා තත්ත්වයට ඔබේ ශරීරය පත් වෙමින් පවතින. ඉතින් යථා තත්ත්වයට පත් වෙන මේ පටක හැදෙන්න, දුර්වල වෙච්ච පටක හැදෙන්න, තුවාල වෙච්ච සනීප වෙන්න, හැම එකටම ප්‍රෝටීන් අවශ්‍යයි. සහ කිරි නිෂ්පාදනයටත් ප්‍රෝටීන් අවශ්‍යයි. ඒක නිසා ප්‍රෝටීන තියෙන ආහාර පුළුවන් තරම් ගන්න. ඒ වගේම මේදය කාබෝහයිඩ්‍රේට් දෙක පුළුවන් තරම් සාමාන්‍ය මට්ටමින් ගන්න. අඩු කරන්න නෙමෙයි මම කියන්නේ, වෙනදා කාපු සාමාන්‍ය මට්ටමින් ගන්න. ඕනුවට වඩා බත් කන්න යන්න එපා. දැන් වෙනදාට ඔබ කෑවේ ඉඳිආප්ප 4 නම් දැන් ඉඳිආප්ප 8ක් කන්න යන්න එපා. මොකද ඔබට වැඩි වෙන්නේ පිස්ටේ ටිකක් විතරයි. ඒ පිස්ටේ ටික කිරි හැදෙන්න හෝ ඔබගේ පටක හැදෙන්න බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ ඔබේ බඩ හැදෙන්න. ඒක නිසාවෙන් ඒක මතක තියාගන්න. මේදය පිටි ටිකක් අඩු කරන්න. අඩු කරන්න කියන්නේ නොගෙන ඉන්න එපා. මොකද මේ කාල සීමාවේ ශක්තිය වැය වෙනවා. ඔබට නොදැනීම ඔබ වැඩක් නොකර සමහරලාට මහන්සි දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන්නේ මේ දරුවට කිරි දෙනකොට ඔබේ ඇඟෙන් ඉබේ මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන පරිවෘතිය. දැන් ලේ කිරි කරලානේ දෙන්නේ. මේ ලේ ටිකක් කිරි කරන්න අපේ ඇඟේ යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. ලොකු ක්‍රියාදාමයක්. අපි අතපය මහන්සි කළ කරන දෙයක් නොවුනට ඉතින් ඒ ක්‍රියාදාමය තුළ ඔබේ ඇඟ තෙහෙට්ටුවට පත් වෙනවා. ඒක නිසා ඔබට ශක්තිය ඕනේ. මේදයත් අවශ්‍යයි. බබාට මේදය කියන්නේ විශේෂයෙන් ඔමේගා 3. බබාගේ මොළේ වර්ධනයට අවශ්‍ය ඔමේගා 3 කියන්නේ මේදේ කොටසක්නේ. ඔමේගා 3 කියලා කියන්නේ මේද අම්ල. ඉතින් ඒක නිසා ඔමේගා 3 බහුල ආහාර විශේෂයෙන් සැලකිලිමත් වෙලා ගන්න. හැබැයි තෙල් නිකන් කෑම වලට තෙල් දාලා, පොල් තෙල් හෝ සෝයා තෙල් හෝ ඔබ පාවිච්චි කරන ඕනම තෙලක් ඕනවට වඩා දාලා පාවිච්චි කරන්න එපා. පිටි කෑම කන්න එපා. ඉතින් මම මේ කියන්නේ ටිකක් සමස්තයකින් එකකින් එක ආහාරයෙන් ආහාර කියන්නේ. ඊළඟට ධාන්‍ය වර්ග පාවිච්චි කරන්න, යකඩ ඔබට ලැබෙනවද කියලා හොඳට සැලකිලිමත් වෙන්න. මස් මාළු කන්නේ නැති අම්ම කෙනෙක් නම් විශේෂයෙන් ඇට වර්ග කන්න. යකඩ පදාත ටික හොඳින් තියාගන්න. බබාගේ මොළේ වර්ධනයේට ඔමේගා 3, සින්ක්,
අයකඩ සහ අයඩින්. අයඩින් නම් ඔබ දන්නවා අයඩින් ලුණු විදිහට එනවා සහ මාළු වගේ දේවල් වලින් ගන්න පුළුවන්. ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් අතර බබාගේ මොලේ වර්ධනයට බලපානවා. ඒක නිසා මුල් කාල සීමාවේදී බබා හම්බෙලා බබාට මුල් හරියදි කිරි දෙද්දි මේ ටික ගැන ටිකක් හිතලා ආහාර ගන්න. ඒ වගේම බර ආහාර ගන්න යන්න එපා. රාත්‍රියට එහෙම කොස් වගේ බර ආහාර ගන්න යන්න එපා. මොකද බබෙක් හම්බුනට පස්සේ අපේ සංස්කෘතියේ තියෙන ක්‍රමයක් හොඳට කොස් කන්න. මේ බබාට කිරියරෙන පොලොස් හොඳට කන්න කියලා. ඉතින් සමහරවිට උදේටත් පොලොස් දෙනවා, දවල්ටත් පොලොස් දෙනවා, රෑටත් පොලොස් දෙනවා. තන් කොස්ම දෙනවා තුන්වෙලට කිරියරෙන කියලා. එහෙම කරන්න එපා. ඔබ අපහසුතාවයටපත් වෙයි සහ දිරෝ ගැනීමේ ගැටලු වෙනවා. ඒක දැඟ දුර්වල වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ගර්භණී කාල සීමාවේදී රිලැක්සීන් කියන හෝමෝන එහෙම ශ්‍රාවය වුණාට පස්සේ අපේ පේශි පටක දුර්වලයි. පේශි පටකෙක මේ සේරම ආහාර මාර්ග පද්ධතිය ඔය හැම තැනම දුර්වල වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට නැවත යථා තත්ත්වයට පත් වෙනකන් කෑම දිරෝණිකෙහිම ඔබට ගැටලු එයි. ඒක නිසාවෙන් හොඳට දිරවන කෑම සුප් වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරන්න මුල් කාල සීමාවේදී. ටිකක් කල් ගියාට පස්සේ නම් කමන්නේ. හැබැයි රාත්‍රියට එහෙම වැඩිපුර බර ආහාර ගන්න එපා. පුළුවන් තරම් වතුර බොන්න කෑම කාලා ඒ අතරමැදට. ඊළඟට උණු වතුර බොන්න. වතුර බොද්දි ටිකක් උණුසුමට වතුර බොන්න කිරියෙදීම උත්තේජනය වෙන්න. ඉතින් ඔය ටික තමයි ඔබට ආහාර සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න තියෙන්නේ මට. ඒ වගේම අධික හිස්ටමින තියෙන ආහාර, අධික හිස්ටමින් ආහාර කියලා කියන්නේ ඔය දැල්ලෝ ඉස්සෝ ඒ වගේ ටිකක් සැරකෑම කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේ සැරකෑම පොඩ්ඩක් ඈත් වෙන්න. මොකද සමහර වෙලාවට බබා ඇලර්ජික් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි අසාත්මිකතාවයක් මතු වෙන්න පුළුවන්. ඉතින් චූටි බබෙක් ඉන්නම කෙනෙකුට අසාත්මිකතාවයක් මතු වුණාම ඒක බබාට අනිවාර්යෙන් බලපානවා. ඒක නිසාවෙන් ඒ වගේ ආහාර ඔබට වෙනදා අසාත්මික වෙලා තියෙන ආහාර කොයිම එකක්වත් මාස 6ක් විතර යනකම් ගන්න එපා. වෙන දසාත්මිකතාවයක් පෙන්නු ආහාර. ඒ වගේම අසාත්මිකතා එයි කියලා හිතලා සැක කරන ආහාරත් ගන්න යන්න එපා. වෙනද නොගත් ආහාර මුකුත් ගන්න එපා. මොකද සමහර වෙලාවට ඔබට බබා හම්බෙලා ගෙදර ඉන්නකොට එහෙම මෙහෙම ලැබෙන්න ගනි අල වර්ග විශේෂ දේවල්. දැන් අපේ මිනිස්සු හරි දන්නවා මේ ස්වාභාවික පරිසරයේ තියෙන ආහාරයි අපිට හොඳ කියලා. ඉතින් ඒක නිසා ওই විවිධ අල වර්ග අර එහෙම ඔබට ලැබෙයි. ඒ වගේ වෙලාවට නොකාපු ආහාරයක් නම් කන්න යන්න එපා. මට මේ පහුගිය කාලේ අත්දැකීමක් තියෙන නිසා මම මේක මතක් කරමින් යන්නේ. යම් කිසි අල වර්ගයක් කාලා ගර්භණීමව කාස හිතේ වාට කියලා ගෙනත් දීපු දෙයක් මෙයාට ඇලර්ජික් කියලා රෝහල් ගත වුණා. ඉතින් එන්නේ මේ වගේ අවස්ථාවල නොකාපු ආහාර කන්න යන්න එපා. ඒ වගේම පුළුවන් තරම් එදිනෙදා ව්‍යායාමයේ එදිනෙදා හැමදාම බබා හම්බෙච්ච දවසින්දලම එක දිගට ඇඳට වෙලා ඉන්න යන්න එපා. චුට්ට චුට්ට ව්‍යායාම ඇඟට ඇඟේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. මොකද මේ ප්‍රත්‍යස්තභාවය ඇඟේ වැඩි කරගන්න හොඳම කාලයක්. විශේෂයෙන් සීස ශල්‍ය කර්මයක් කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් විටපීය කැපුමක් දාලා තියෙනවා නම් ඒත් එහෙමයි. ඔබ ඇඟ හොල්ලන්න නැතුව ඉන්න තාක් ඔබේ තුවාල සනීප වෙන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩ පොඩ් පොඩ්ඩ හරි ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වීම තුළ හොඳ රුධිර ගමනාගමනයක් ඇති වෙලා ඔබේ ඇඟ යථාර්ථත්වයට පත් වෙන, තුවාල සුව වෙන්න වඩා ප්‍රයෝජනවත්. ඊළඟට අනිත් එක තමයි ව්‍යායාම කරන්න. ආහාරත් එක්කම අනිත් බලපාන දේ තමයි ව්‍යායාම. ව්‍යායාමයකට අවශ්‍යයි පුංචි පුංචි ව්‍යායාම වලින් පටන් ගන්න. සති 6කට පස්සේ සාමාන්‍ය ක්‍රමික ව්‍යායාම පටන් ගන්න පුළුවන්. සීස ශල්‍ය කර්මයක් නම් සාමාන්‍යයෙන් අපි ලොකු ව්‍යායාම කියන්නේ නැහැ මාස 3ක් ගත වෙනකන්. නමුත් ඔබ ව්‍යායාම කළ හුරු අම්ම කෙනෙක් නම් ඉතින් ඔබට පුළුවන් තේරුම් ගන්න මේ කොයි මට්ටමකද ඔබට ඇඟට අපහසුවක් නොදැනෙන විදිහට ව්‍යායාම කරන්න. අඩුම තරමේ බබා වඩාගෙන පොඩ්ඩක් එලි පහලියට ඇවිදින එක හරි අඩු තරමේ කරන්න. ඊළඟට අනිත් එක තමයි විවේක ගැනීම. මේ කාල සීමාව තුළ අනිවාර්යෙන් අම්මා කෙනෙකුට විවේකය අවශ්‍යයි. විවේකය අවශ්‍යයි කියලා මම මේ කියන්නේ මේ අත්දැකීම් මට හුඟාවක් තියෙනවා. බබා හම්බෙච්ච දවසේ ඉඳලා අම්මා පුදුමාකාර අවිවේකයෙන් ගත කරන්නේ. සමහර වෙලාවට මාස 3ක් විතර යනකොට බබාව අම්මට එපා වෙලා තියෙන්නේ. ඒ තරමට අම්මා අවිවේකයි. ඒක නිසා හොඳට මතක තියාගන්න අම්මට දවසට පැයක් විතරවත් පොඩි විවේකයක්. ඒ කියන්නේ බබා නෑ කියලා හිතෙන මට්ටමට මම මෙහෙම කිව්වට සමා වෙන්න. මම මේ ගොඩාක් අම්මලා එක්ක ඉඳලා මම දන්න කාරණාවක්. අම්මා පැය 24ෙම බබා වෙනුවෙන් ඉන්න ගියාම එයාට මේක මානසිකව ලොකු අසහනයක් වෙනවා. ඒ අසහනය බලපානවා අපව මව් කිරි දීම සම්බන්ධව සහ දරුවගේ මානසිකත්වයට. මොකද අම්මගේ ඇඟේ ශ්‍රාවය වෙන රසායනික ද්‍රව්‍යයන්, ආතති රසායනික ද්‍රව්‍යයන් ශ්‍රාවය වෙන හෝමෝන, ආතතිය වැඩි කරන හෝමෝන, ඒවා කිරි ඔස්සේ බබාට යනවා. ඉතින් ඒක එතකොට බබාගේ පෞරුෂයේද සහ බබාගේ සංවර්ධනයේ ටික බලපානවා. ඒක නිසාවෙන් පුළුවන් තරම් බලන්න ගෙදර කවුරු හරි, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාට උදව් කරන කෙනෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් බබා නෑ වගේ හිතෙන්න අඩුම තරමින් පැය භාගයක්වත් දවසට මෙහාට ගත කරන්න දෙන්න. යාගේ වැඩ කටයුතු ටික කරගෙන යාට නාගෙන කරගෙන වැසිකිළියට ගිහිල්ලා එන්නවා. ඒ වගේ වෙලාවට මෙන්න බබා අඬනෝ, මෙන්න කෑ ගන්නෝ කියලා අම්මව කලබල කරන්නේ නැතුව
පොඩි විවේකයක් පැය භාගයක් පැයක් අම්මට ලබා දෙන්න ගෙදර අය වගේ කීමෙන් බැඳිලා ඉන්න එක හරි වැදගත් ඒ මානසික සහනය සහ යාට ඒ නිදහසේ ගත කරන්න දෙන කාල සීමාව. ඊළඟට අනිත් එක තමයි මේ කාලේ පිරිසුදුව ඉන්න එක ගැන මතක් කරන්න ඕනේ. මොකද ගොඩක් අම්මලා දරු ප්‍රසූතියෙන් පස්සේ බබාගේ වැඩ කටයුතුයි ගෙදර වැඩයි ගොඩාක් එක තනියෙන් ජීවත් වෙන අම්මලාට තමන්ගේ පිරිසුදුකම ගැන හිතන්න බැරි වෙනවා. ඊට පස්සේ විවිධ ආසාදන දිලීර රෝගේ වගේ දේවල් එන්න පුළුවන්. ඒක කිරිදීමටත් බලපානෝ දැන් ඔය ෆංගස් එහෙම ඇති වුණාම සමහරවිට පියයුරවල පවා ෆංගස් ඇති වෙනවා. ඒක ගොඩක් වෙලාවට ඔය ලිංගාශ්‍රිත ප්‍රදේශයේ අපිරිසුදුකම නිසා ඇති වෙලා ඊට පස්සේ ඇඟේ අනිත් තැන් වලට ගමන් කරනවා. ඒක නිසා පුළුවන් තරම් පිරිසුදුව ඉන්න එක කියලා දෙන්න ඕනේ. පෞද්ගලික ස්වස්ථතාවය කියන එක අපේ අම්මලා දන්නවා. සහ තෙතමනේ සහිතව ඉන්න එපා. පුළුවන් තරම් වියලිව ඉන්න, පිරිසුදු වෙලා ඉන්න, දිනපතා නාන්න, ඇඟ සෝදන්න. මොකද අපේ රට ටිකක් රස්නේ රටක්නේ. ඒ දේවල් මතක තියාගන්න. ඊළඟට විවිධ මත තියෙනවනේ ආහාර සම්බන්ධයෙන්, ගර්භණී මවුරු සම්බන්ධයෙන් විවිධ ආකාර මත තියෙනවා අපේ සංස්කෘතිය. ඉතින් මේ මත ඕනම දෙයක් ඔබ ටිකක් බුද්ධිමත්ව විද්‍යානුකූලව කල්පනා කරන්න සහ දැනුවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. යම් යම් මත ඔබට ඉදිරිපත් කරයි එක එක්කෙනා මේ කෑම කන්න එපා, මේ කෑම කන්න, මේ අනිවාර්යෙන් කන්න. එහෙම වාරණදායි, තහංචිදායි, ඉතින් ඒ වගේ දේවල් වලදී පොඩ්ඩක් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. කියන දේ කරන්න යන එක නෙමෙයි. මත මොන දේ ආවත් ඔබ බුද්ධිමත්ව හිතන්න විද්‍යානුකූලව මේ දේවල් ගැන. ඊළඟට අන්තිම වශයෙන් මට කියන්න තියෙන ගර්භණී කාල සීමාවේ ආහාර සම්බන්ධයෙන් කතා කරද්දී මලබද්ධය ඇතිවීම පාලනය කරගන්න එක මේ කාලෙදී අතිශයින්ම වැදගත්. මොකද දරු ප්‍රසූතියෙන් පස්සේ ගොඩක් අම්මලට ඇති වෙන ප්‍රශ්නේ තමයි මලබද්ධය. සමහර අම්මලා ටොයිලට් එකට යන්නේ බයයි. මොකද එක්කෝ විටපිය කැපුමක් යොදලා තියෙනවා. යෝනි මාර්ගය ආසන්නේ කැපුවක් දැම්මහම ඒගොල්ලෝ ටොයිලට් එකට යන්න බයයි. එහෙම යන්නේ නැතුව ඉඳලා මේ මල ඇතුලේ ඝන වෙනවා. මොකද මල ටිකක් පිරුණට පස්සේ ගුද මාර්ගය තුල ඒකට ප්‍රමාණය වැඩි වෙන්න පිට කරන්න නැති වුනහම අපේ ඇඟ තේරුම් ගන්නේ මේක මොකක් හරි මේ යවන්න ඕනේ නැති දෙයක් කියලා. එතකොට එයා කරන්නේ ඒක තියාගන්න ක්‍රමයක් හදනවා. මොකද්ද? වතුර ටික අයින් කරලා අර මල ටික ඝන කරලා ඇතුලේ තියා ගන්නවා. ඉතින් ඔය ක්‍රමයට දවස් දෙක තුනක් එහෙම මල ටික තැම්පත් වෙන්න ගත්තාම ඊට පස්සේ ඇඟ තේරුම් ගන්නවා මේක තමයි ක්‍රමය. මේක පිට වෙන්නේ නැහැ. මේක තියා ගන්න ඕනේ. ඊට පස්සේ දිගින් දිගටම මල එන්නේ ඝන කමට. ඉතින් ඒක නිසා දිගින් දිගටම එහෙම වුණාම අර මලබද්ධයක් ඔබ ඇති කරවනවා ඇඟට. ඉතින් ඒක කරන්න යන්න එපා. පුළුවන් විදිහට මලබද්ධය ඇති නොවන කෑම වර්ග භාවිතා කරන්න. ඒ වගේම තදින් මලබද්ධයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අනිවාර්යෙන් ගන්න. අඩුතරම උපදෙස් හරි ගන්න. මට මලබද්ධය ඇති වෙලා තියෙනවා කියන එක උපදෙස් හරි ගන්න. මොකද මේක දිගින් දිගටම ගියොත් ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න අපහසු වෙන නිසා වෙයි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් තරම් වතුර බොන්න කියලා කිව්වේ මම ඒකයි. මලබද්ධය ඇති වෙන්නේ වතුර හොඳට බොනවනම්. ඉතින් පසුපසව කාල සීමාවේදී ආහාර ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබට අවශ්‍ය සියලුම කාරණා කියවුණා. ඊට අමතරව තියෙන එක දෙයයි, ඒ තමයි විටමින් පෙති. ඔබ ගර්භණී කාල සීමාවේදී ලබාගත් විටමින් පෙති ඒ ආකාරයෙන්ම මාස 6ක් විතර භාවිතා කරන්න. මොකද දැන් මේ ලොකු බබෙක් ඔබ පෝෂණය කරන්නේ. දැන් ගර්භණී කාලේදී නම් ඔබ පෝෂණය කරේ චූටි කාලලයක්, ඊට පස්සේ බබා ටික ටික ලොකු වෙද්දී. නමුත් මේ බබා ලොකු බබෙක් ඔබ තනිකර පෝෂණය කරනවා. 100%ක් ඔබෙන් තමයි ආ පෝෂණය ලබන්නේ. ඒක නිසා වෙන අඩු ලොඩුතාවයක් ඇති නොවෙන්න අර ගර්භණී කාල සීමාවෙද ගත්ත විටමින් වර්ග ටික ලබා ගන්න. ඒ වගේම ඔය සප්ලිමන්ට් සහ අලුතෙන් හඳුන්වලා දෙන විටමින් වර්ග ගන්න යන්න එපා. ගර්භණී කාල සීමාවේ පුරුදු විටමින් ටික ගන්න. මොකද ඒ වගේ දේවල් වලින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මම නැවත මතක් කරන්නේ වෙළඳ උපක්‍රම කූට උපක්‍රම වලට අහුවෙන්න එපා. කිරි දෙන්න කියලා යම් යම් නිෂ්පාදන වෙළඳ පෙළට ඒවට වඩා හුඟක්ම වැදගත් ඔබට ස්වාභාවිකව අපිට ගන්න පුළුවන් වත්තෙන් පිටියෙන් ඉලා ගන්න පුළුවන් ආහාර. ඉතින් අද මම කතා කරේ පසුප්‍රසව කාල සීමාවේදී ඔබ ආහාර විහරණ කොහොමද පරිස්සම් වෙන්නේ සහ කොහොමද මේ ආහාර ලබා ගන්න කියන එක. ඉතින් අපි අපේ මිස්තුලින් මේ වගේ ගොඩක් මාතෘකා ගර්භණී මවුරු සම්බන්ධව, පසුපසව කාලේ සම්බන්ධව, යෞවන සෞඛ්‍ය, කාන්තා සෞඛ්‍ය වගේම ගොඩක් සෞඛ්‍ය සම්බන්ධ ජනතාව දැනුවත් කිරීමේ කාරණා හුඟක් කතා කරනවා. අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ ඉතාම වගකීමෙන් සහ විශ්වාසයෙන් යුතුව. ඉතින් ඒක නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ මිස් නාලිකාවත් එක්ක අපි මේ කරන සත්කාරයේ ඔබත් ඵල ප්‍රයෝජන නෙලා ගන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.